දන සිංහලෙන් නොදන්න සිනමා ලෝකේ බලන්න එකතු වෙලා ඉන්න හැම කෙනෙක්ම සාදරයෙන් පිළිගන්නවා අදත් World Cinema Talk අපේ YouTube වැඩසටහන වෙත. එවන කට්ටිය අදයි බලන්න යන්නේ Game of Thrones Final Season එකේ හතරවන කොටස. ඉතින් තාවත් හරියටම කොටස් දෙකක් විතරයි තියෙන්නේ. එදෙනින් පස්සේ House of the Dragon Targaryen පලාරගලේ ගැනයි අපි බලන්න යන්නේ. ඒ නිසා දිගටම අපිව subscribe කරලා අපිත් එක්කම ඉන්න. පසුගිය කොටස කෙටියම මතක් කරොත් මලවුන්ට විරුද්ධ යුද්ධය මලවුන් කොයිතරම් බලවත්ද කිව්වොත් භයානක Dothraki වරුන් පොඩි වෙලාවක් ඇතුළත පරාද කරලා දානවා. Game of Thrones වල පළවෙනි වතාවට අපි මකරුන්ගේ සරණකුත් දැක්කා Viserion Dead Dragonට විරුද්ධව Rogon සහ Rhaegar. ඉතින් යුද්ධය ගැන කැටියෙම කිව්වොත් Mormont වංශයේ අවසන් සාමාජික දෙදෙනාම මේ යුද්ධයෙන් මැරෙනවා. Lyanna Mormont සහ Jorah Mormont Daenerysට මුල් කාලයේදීම මරණය තෙක් සේවය කරනවා කිව්ව Jorahට ඇත්තටම මරණය තෙක්ම Dany-ව ආරක්ෂා කරන්න පුළුවන් වෙනවා. Jorah හිතපු නැති විදියට Night King වැඩ කරපු නිසා අවසානයේදී දෝන කාකයා වන Brandon ළඟටම Night King යනවා. මේ වෙනකොට Brandon ආරක්ෂා කරමින් හිටියේ Theon Greyjoy නියම Ironborn වැසියෙක් විදියට අවසානයේදී Theon Brandon වෙනුවෙන් තමන්ගේ ජීවිතය දෙනවා. තියොන්ගේ මරණයත් එක්ක දැන් බ්‍රෑන්ව ආරක්ෂා කරන්න කවුරුත්ම නැහැ. ජෝන්, ඩැනි, ජේමි, ටෝමුන්, බ්‍රයන් මේ හැමෝම මලහමුදා යුද්ධයට මැදි වෙලා ඒත් කටිය අවසාන බලාපොරොත්තු විදියට ආර්යා ස්ටාක් වෙනවා. ඉතින් කොහොම හරි ආර්යා නිසා නයිට් කින් මැරෙනවා. මෙතෙක්ම මලවුන්ට විරුද්ධව ජීවත් වනන්ගේ යුද්ධය ආර්යා නිසාම ජෝන්ලා දිනනවා. ඉතින් මේ දෙවලුත් එක්ක අපි යමු යුද්ධයෙන් පස්සේ උතුරේ මොනවද වෙලා තියෙන්නේ කියලා බලන්න. යුද්ධයෙන් පස්සේ උතුරේ මොනවද වෙන්නේ? හේගා අපට දෙන ප්‍රශ්නය. මුලින්ම අපට පෙන්වන්නේ කලින් රාත්‍රියේ මැරුණ වීරයන් වෙනුවෙන් ලොකු ගෞරව කිරීමක් පැවැත්වෙනවා. ඩැනේරියස්ට එයාගේ හොඳම ආරක්ෂකයා වෙලා හිටපු Jorah නැති වෙලා සංසාරට යව ආරක්ෂා කරන්න කැමති වුණ Theon Greyjoy නැති වෙලා ඊට අමතරව Lyanna, Tollet, Dondarrion වගේ තවත් හොඳ චරිත ගොඩක්ම මේ වෙනුවෙන් Jon Snow පොඩි කතාවක් පවත්වනවා. අද මේ ඇවිත් තියෙන්නේ අපේ සහෝදර සහෝදරියන්ගෙන් සමු ගන්න, අපේ දෙමාපියන්ගෙන් වගේම යාළුවන්ගෙනුත්. අපිට එකට සරන් කරපු හැම කෙනෙක්ම තියෙන වෙනස්කම් අයින් කරලා දාලා එකට සරන් කරලා එකට මැරුණා. මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම මෙයාලා ණය ගැති. එදින අපේ යුතුකම වෙන්නේ ඕන අපේ මතකේ තියාගන්න එකයි. අපෙන් පසු එන අයත් හුස්ම ගන්න හැම කෙනාමත් ඒ දේ කළ යුතුමයි. මොකද මනුෂ්‍යත්වයේ රාජධානී රැකපු පළිය උනේ ඔවුන්. එනිසාම ඒ වගේ මිනිසුන් ආය කිසිම දිනක දකින්නේ නැති වෙයි කියලා සිරුරු වලට ගිනි තියන්න යන්නේ. ආර්ය ඩොන්ඩාරියන් වෙනුවෙන් සෑම්වෙල් ඩාලි, එයාගේ යාළුවෙක් වුණ Tollet, Jon Snow, පළවෙනියටම උතුරු රජකමට ජෝන්ව දරපු Lyanna වෙනුවෙන් ඉතින් හැමගෙනාම ලොකු වේදනාවක් එක්ක සිරුරු වලට ගිනි තියනවා. මරුණාය වෙනුවෙන් ගෞරවය දක්වලා පේන විදියට යුද්ධයේ ජයග්‍රහණය වෙනුවෙන් Winterfell වල ලොකු උත්සවයක් පැවැත්වෙනවා. උත්සවයට සහභාගී වෙලා ඉන්න Gendry ආරයව හෙව්වත් මෙතන ආරයා නැහැ. මේ ගැන Gendry Sandorගෙන් ඇහුවා වුණා. Sandor කියන්නේ වෙනම දෙයක්. මරුණාය මරුණා තමුන් ජීවත් වුණා කියලයි. Sandorගෙන් උත්තරයක් නැති නිසා ආරයව හොයාගෙන යන්න හදන Gendryට Dany කතා කරනවා. පේන විදියට Jon නිසා Gendry කියන්නේ Robert රජුගේ අවජාතක පුතා කියලා Dany දන්නවා වගේ. ඒත් කටි අමතක කරගන්න එපා, Robert Baratheon තමයි අවසානයේට Targaryen වංශී ඉවරක් කළා දැම්මේ. Robert Baratheon, Stannis, Renly මේ හැම කෙනාම දරුණු දේවල් කරාට ඇත්තටම Gendry කියන්නේ අහිංසකයෙක් කියලා Dany දන්නවා. ඉතින් මේ නිසාම රැස් වෙලා ඉන්න හැම කෙනාම පුදුම කරවමින් Gendryට දඬුවම් කරන වෙනුවට Stormlam වල වංශාධිපතියා බවට පත් කරනවා. Gendry අවචාත කෙනෙක් වුණත් රජුට රැජිනෙන්න පුළුවන් වගේ කෙනෙක්ව නීත්‍යානුකූල කරන්න හරියට ඔයාලට මතක ඇති Ramsayට වුණා වගේ. ඉතින් දැන් කොහොම හරි Dany නිසාම Gendry Robertගේ නියම පුතා විදියට Stormlam වල වංශාධිපතියා බවට පත් කරනවා. රැස් වෙලා ඉන්න අයත් අලුත් වංශාධිපති Gendry වෙනුවෙන් සෞදේ පුරනවා. උත්සවයේ අතරෙම Davos සහ Tyrion පොඩි කතාවක් දානවා රතු පූජකවරේ Melisandre ගැන. Melisandre කරපු වැරදි ගැන එහෙම Davos Tyrionට කියනවා. මේ නිසාම Davos Tyrion දෙන්නා හිතනවා ආලෝකයේ දෙවියන්ගේ සටන දෙවියන් වෙනුවෙන් කරලා දෙන්න කියලා. මේ ගැන හිතනම වගේ Davos ටිකක් අවුලෙන් ඉන්න නිසා Tyrion කියනවා මොන දේ වුණත් උන්ව අපි පරද්දවන්න ඇති. ඒ නිසා දැන් වාද නොකර ඒක විඳින එකයි තියෙන්නේ කියනවා.
ඩවස් එක්ක කතාවෙන් පස්සේ බ්‍රෑන්ව හම්බ වෙන යන ටේරියන් තමන් හඳලා දුන්න සැලැස්මට වඩා හොඳට බ්‍රෑන් ඉන්න රෝදපුටුව තියෙනවා කියලා දකිනවා. මේ නිසා බ්‍රෑන් කියන්නේ මේ රෝදපුටුව හරියට ඩෙරන් ටාගිරන් විසින් එයාගේ ඥාති පුතාට හදපු එක වගේ කියනවා. කටියේ ජෝන් උතුරේ පාලකයා වුණාට හරි විදියට බ්‍රෑන්ට තමයි උතුරේ පාලනය ලැබෙන්න ඕන නෙඩ්ගේ සොජාතක පුතා නිසා. ඒත් බ්‍රෑන්ඩන් මේකට කැමති වෙන්නේ නැහැ. බ්‍රෑන්ඩන් මෙතන යන්න හදන්න කලින් ටීරියන්ට කියලා යන්නේ තමන් අතීතයේ ජීවත් වෙන කෙනෙක් කියලයි. සරණේ වගේම නියම විහිළුකාරයෙක් වුණ ටෝමුන් මකර රජින වෙනුවෙන් කියලා පොඩි වයින් ෂොට් එකක් දාන්න ගියත් නියම යුද්ධයේ වීරයා ආර්යා නිසා ඩැනි ආර්යා වෙනුවෙන් මේක සමරමු කියලා කියන්නේ. මෙයාලා මේම සතුරු වෙන අතරේ ජේමි ටීරියන් බ්‍රියන්නේ කලින් ටීරියන් ග්‍රේමොන්ලා දෙන්න එක කරපු සෙල්ලම කරනවා. තරගෙට කෙනෙක්ගේ ඇත්තක් කියලා වයින් බොන එක ජේමි හරියටම බ්‍රියන්නගේ දේවල් කියන්නේ පොඩ්රෙක් නිසායි. මෙතනදි කට්ටිය පොඩි දෙයක් වෙනවා. ටෝමුන් වගේම හැම වනචාරි කෙනෙක්ම ජෝන්ට කැමති ජෝන්ගේ තියෙන විශේෂත්වය නිසා. ඒ මදිවට දැන් ජෝන් මකරෙක් එහෙම පැදවෝ නිසා ටෝමුන්ලට ගොඩක්ම හැපි. මේ අය මෙතන සතුරු වුණාට මේ ගැන දැකලා ඩැනි නම් ඉන්නේ පොඩ්ඩක් අවුලෙන්. ඒ වගේම ටෝමුන් කියනවා ජෝන් ගොඩක්ම පොඩි තමයි, ඒ වුණාට ගොඩක්ම ශක්තිමත්. හදරු එක එක යාළු වෙලා මැරුම් කන්න තරමට එයාට හයිය තියෙනවා කියලායි කියන්නේ. ඒ වගේම ටෝමුන් කියනවා ගොඩක් අය එහෙම කරන්න ගිහින් මැරුම් කෑවට මෙයා එහෙම නැහැ. උතුරදී ප්‍රාකාරයෙන් එහා මෙයා හැම තැනම සටන්මයි කරන්නේ. මගරගේ පිටෙන් ගිහින් සටන්මයි කරන්නේ. ටෝමුන් කියනවා මගරගේ පිට යන්න පුළුවන් කාටද කියලා ටිකක් දරුණු දෙයක් තමයි ටෝමුන් කියන්නේ. එහෙම කරන්න පුළුවන් මොඩෙක්ට හරි රජෙක්ට විතරයි හරි කියලා මෙතනදී මේ හැමදේම අහගෙන හිටපු ඩැනි බොරු හිනාවකුත් දානවා. හැබැයි මේ හැමදේම තවත් කෙනෙක් හොඳනම් බලාගෙනයි හිටියේ. ඒ තමයි වාරියර්ස්. හැම කෙනාම සතුරු වෙනවා, කතා කරන කට්ටිය ඉන්නවා, කතා කරපු දේවල් ගැන කියනවා, කරපු දේවල් ගැන කියනවා. ඒත් මේ කිසිම දෙයකට ඩැනිට කවුරුත්ම නැහැ. තවදුරටත් මේක ටිකක් දරා ගන්න අමාරු නිසා ඩැනි මෙතනින් යනවා. ටීරියන්ගේ සෙල්ලම විදියට කට්ටිය හරියටම අනිත් කෙනා ගැන කියන්න බැරි වුණොත් වෙන්නේ තමන්ටම බොන්න වෙන එක. දැන් ඒ කියන්නේ ටීරියන්ගේ වාර්ය නිසා පොඩක් අවුල් විදියේ දෙයක් තමයි දැන් බ්‍රියන්නේ ටීරියන් කියන්නේ. තවම බ්‍රියන්නේ පිරිමි කෙනෙක් එක්ක හරි කාත් එක්ක හරි බ්‍රියන්නේ ඉඳලා නැහැ කියලා. මේකට පොඩක් අවුල් වුණ බ්‍රියන්නේ මෙතන යන්න හදනකොටම බ්‍රියන්නේ ගාවට එනවා ටෝමුන්. දැන් ටෝමුන් හිතන්නේ බ්‍රියන්නේ යාට කැමති වෙලා කියලා. බ්‍රියන්නේගේ පස්සෙන් යන්න හැදුවට ජේමි මේ දේ වළක්වලා බ්‍රියන්නේගේ පස්සෙන් යන්නේ ජේමි. කටිය මේකට ටෝමුන්ට ගොඩක්ම අවුල් යනවා. මේ නිසාම ටීරියන් වයින්ඩේකු ටෝමුන්ට දෙනවා පොඩ දුකේ දෙන සිද්ධියක්. ගොඩක්ම අවුල් වෙලා අපේ ටෝමුන් බ්‍රදර් බ්‍රියන් එක්ක වුණු දේ ගැන කාටද කියන්නේ කියලා දන්නවද? සෑන්ඩෝර්ට. මේක සෑන්ඩෝර්ට නම් එපා වෙලාමයි තියෙන්නේ. බ්‍රියන්නේ ටෝමුන්ට කැමති නැති වුණාට වෙන ගැහැණු අය වගේක් ඇවිත් වනචාරීන බය නැහැ කියලා ටෝමුන් එක යනවා. සෑන්ඩෝර් ගාවට ගැහැණු කෙනෙක් ආවට මේකට සෑන්ඩෝර් කැමති වෙන්නේ නැහැ. මේ ගැන සංසා දකිනවා. මේ නිසාම සංසා එනවා ටෝමුන් ගාවට. මේ වෙලාවේදී මේ හැම සතුරකට වඩා ඇත්තටම ටෝමුන්ට ඕන වෙන්නේ වෙනම දෙයක්. මේ ගැන සංසා ඇහුවත් කිසිම දෙයක් ටෝමුන් කියන්නේ නැහැ. අනිතක ටෝමුන්ට ප්‍රශ්නයක්. මීට කලින් සංසව හම්බ වෙද්දී සංසට බැහැ කෙලින් සෑන්ඩෝර් දිහා බලන්නවත්. මේ උන වෙනස ගැන සංසා කියන්නේ එයාට උන කරදරෙක දැන් සංසා වෙන්න ඕන කෙනා වෙලා කියලයි. උස වෙලාවෙත් ආර්යව හෙව ගෙන්රි දැන් කොහමාරි ආර්යව හොයාගෙන මේ වෙදෙත් ආර්යා ඉන්නේ පුහුණු වෙන ගමන්. ආර්ය ගාවට යන ගෙන්රි මේ වෙනකොට ගෙන්රි ස්ටෝම් ලෑන් වල වංශාධිපතිය කියලා කියනවා. මෙච්චර දෙයක් ගෙන්රිට හම්බ වෙලත් ඇත්තටම ගෙන්රිට ඕන වෙනම දෙයක්. ගෙන්රිට ඕන ආර්යව. ආර්ය ඇරෙන්න වෙන කිසිම දෙයකින් ගෙන්රිට වැඩක් නැහැ කියනවා. ඒ වගේම ස්ටෝම් ලෑන් වල පාලනය කරන්න ගෙන්රිගේ බිරිඳ විදියට ආර්යට එන්න කිව්වත් මේ දෙයට ආර්යා කැමති වෙන්නේත් නැහැ. අර කියන විදියට කිසිම දවසක ආර්යාවක් වෙන එක ආර්යාට ගැළපෙන දෙයක් නෙවෙයි කියනවා. මේ වෙලාවේදී ජෝන්ගේ කාමරයට එනවා ඩැනේරියස්. හැබැයි ඉතින් ජෝන්ට හොඳටම වෙරි. මොකද උත්සවය හොඳටම සමර වූ නිසා. ඩැනේගේ දුකට හේතුව චෝරා මොමන් කියලා ජෝන් දන්න නිසාම තවත් ඩැනිව සනසන්න හදන ජෝන් කියනවා මම ඒ තරමටම චෝරාව දන්නේ නැති වුණාට එයාට ඕනුන එකම දේ ඔයාව ආරක්ෂා කරන එකයි කියනවා. ඩැනිව ආරක්ෂා කරන එක වගේම ඇත්තටම චෝරා ඩැනීට ආදරය කරන්නේ. මේක නම් මතක් කරන ඩැනි චෝරාට ඕනුන විදියට එයාට ආදරය කරන්න බැරි වුණා වගේම ජෝන්ට තමයි
ඇත්තටම ඩැනි ආදරය කරන්න කියනවා. ඒ ජෝන්ට ඩැනිට දැන් ආදරය කරන්න විදියක් නැහැ. මොකද ඩැනි කියන්නේ ජෝන්ගේ තාත්තා රේගාර් ටාගරින්ගේ නංගි ජෝන්ට නැන්ද වෙන නිසායි. ඒ වගේම ඩැනි මෙතන දෙයක් කියනවා උස්සේ වෙලාවේදී ජෝන්ව වට කරගෙන ටෝමුල්ල එහෙම හිටබෙයක් ගැන ඩැනිටත් ඒ විදියටම මිනිස්සු සැලකුවා. ඒත් මෙතනදී නෙවෙයි පටමුව දෙන්නේ හා ඩැනි මේ දේවල් කියන නිසාම රජගම කියන දේ ජෝන්ට ඕන නැහැ කිව්වා. ටිකක් තරහ යන ඩැනි කියනවා ඔයාට ඕන වෙන දේ මෙතනට අදාළ වෙන්නේ නැහැ. උතුර රජු තමා ඔයාට ඕන නොවුනට ඒකට මිනිස්සු බල කරාම ඔයාට එහෙම වෙන්න වුණා කියලා කාටිය මේ ඩැනි කියන්නේ. ජෝන්ගේ රහස අනිත් අය දැනගත්තොත් ඩැනිට වඩා සිංහාසනයට අයිතිය හම්බ වෙන්නේ ජෝන්ට. ඉතින් මේ දෙයට ඩැනි කැමති නැහැ. මේ නිසාම ඩැනි ගාවට ගිහින් ජෝන් කියනවා ඔයා තමයි මගේ රජුන, කවදාවත් මම එහෙම වෙන්නේ නැහැ කියනවා. ජෝන් කියන දෙයත් එක්ක ඩැනි මේ වෙලාවේදී ජෝන්ගෙන් පොරොන්දුවක් ගන්නවා. බ්‍රෑන්ඩ් සහ සෑම්ට ජෝන්ගේ රහස රකින්න කියලා. මොකද එහෙම වුණොත් රහස හැම කෙනාම දැනගත්තොත් ඩැනි කියනවා ඔයා මොන පොරොන්දුව දුන්නත් මොන දිවුරුම දුන්නත් කී පාරක් දන නැමුවත් මිනිස්සු කැමති වෙන්නේ ඔයාට කියලා තවත් දෙයක් ඩැනි කියනවා. රහස දැනගත්තොත් අනිවාර්යෙන්ම සංසමාව අයින් කරලා ඔයාව සිංහාසනේ ඉඳවයි. සංස දැන් කලින් කෙනා නෙවෙයි, දැන් හොඳරව වෙනස් සංස කෙනෙක් ඉන්නේ කියන කොටත් ජෝන් කියන්නේ එයාලට ඇත්ත කියන්න වෙනවා කියලයි. මේ නිසාම ඩැනි පළවෙනි වතාවට ගොඩක්ම අවුලෙන් ගොඩක්ම ජෝන්ට කියනවා මම කවදාවත් වැඳලා නැහැ, ඒත් අද මම එහෙම කරලා ඔයාගේ ඉල්ලන එකම දේ රහස කියන්න එපා කියලා කියනවා. ඩැනි කොයිතරම් කිව්වත් පවුල කියන දේ විශ්වාස කරන ජෝන් කියන්නේ එයාලා මගේ පවුල, ඒකෙන් කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ කියනවා. ඒත් මේකට කැමති නැති ඩැනි පොඩ්ඩක් ජෝන්ට තර්ජනය කරලා වගේ තමයි දැන් මෙතන යන්නේ. කාටිය මේ වෙනකොට නයිට් කින්ගේ යුද්ධය නිසා නෙක්‍රල් හමුදාවන්ගේ උතුරු හමුදාවන්ගෙන් භාගේ වගේ සොල්දාදුව මැරිලා ඉන්නේ. ඩොඩ්රගිවරුන්ගෙත් එහෙමයි. ජෝන්ලගේ ඩැනිලගේ හමුදාවන්ගේ මෙහෙම වෙනකොට සර්සිර නම් තව 20,000ක වගේ ලොකු රන්වන් හමුදාවක්ම දැනින්නවා. හරියටම කිව්වොත් දැන් සර්සිගේ වගේම ඩැනිගේ හමුදාවනුත් සමාන වගේ ඉන්නේ. මෙතන ඉන්න මිසැන්ඩේ කියනවා යුද්ධය නොකර මිනිස්සු වෙනුවෙන් කරපු දේවල් කිව්වොත් මිනිස්සු අපේ වැත්තට ඒවි කිව්වා. ඩැනි කියන්නේ ඒ දේවල් වලින් වැඩක් නැහැ, අපි තදින්ම ගහන්න ඕන කියලා කියන්නේ. ඩැනි කියන දේට පොඩ්ඩක්වත් කැමති නැති ටීරියන් මේකට මැදිහත් වෙලා කියනවා අපේ අරමුණ සර්සිව අයින් කරන එක මිසක් කින්ස් ලෑන්ඩින් වලට හානි කරන එක නෙවෙයි කියනවා. ඒ වගේම වාල්සුත් කියනවා දැන් ටිකෙන් ටික සර්සිට මිත්‍රපාර්ශව අඩුවෙගෙන යන ගමන් තියෙන්නේ. ඩෝනල අලුත් කුමාරයත් අපට සහය දෙනවා කියලා වාරියස් කිව්වත් කටිය ඩැනියට ඕන වෙන දේ මොනවා හරි කරලා මොන විනාශය වුණත් ඉක්මනටම මේ සර්සිව රජකමින් අයින් කරන එක. ඒ ඩැනි කියන දේවල් වලට දිගටම මැදිහත් වෙන ටීරියන් කියන්නේම කින්ස් ලෑන්ඩින් වල මිනිසුන්ට හාමත් කරොත් ඒ අවස්ථාව ආවොත් මිනිස්සුම සර්සිව අයින් කරයි කියලා කියනවා. ටීරියන්ගේ යෝජනාව හොඳ දෙයක් නිසා ජොනු කියනවා හොඳම දේ වටලෑමක් මූදෙන් යූරුන් ග්‍රේජොයි කෑම අරගෙන නැහැදුවොත් මකරු යාලා විනාශ කරයි. ලැනිස්ටර්ලා හරි රන්වන් කණ්ඩායම හරි පහර දෙන්න ආවොත් අපිට යාලා පරදවන්න පුළුවන් කියනවා. ජෝන් ටීරියන් දෙන්නම හොඳ යෝජනාවක් කරන නිසාම ඩැනිත් අවසානයේදී මේ යෝජනාවට කැමති වෙනවා. ඒත් ඉතින් මෙතනම ඉන්න සංසා බලෙන් කරදරයක් ඇදලා දාගන්න හදන්න යන්නේ. එකපාරින්ම කියනවා සංසා උදේ මිනිස්සුන්ට යුද්ධය නිසා හෙම්බත් වෙලා තුවාල වෙලා නිසා ටික කාලයක් විවේකී දුන්නොත් එයාලා හොඳට සටන් කරයි කියනවා. සංසාර කොහොමාරි අවස්ථාවක් දීලා කොයිතරම් කාලයක් ඕනද කියන කොටත් සංස කියන්නේ ඒක හරියටම කියන්න බෑ කියලා. මේ නිසාම ඩැනි කියනවා මගේ හමුදාවන්ට පවා ලොකු හානිය කරගෙන මම උතුරට ආවේ ඔයාලා වෙනුවෙන්. දැන් ඔයාලගේ උදව් වන වෙලාවට ඒකට කල්ලේලන්නේ ඇයි කියලා අහනකොට සංස කියනවා මේ ඔක්කොම ඔයාගේ මිනිස්සු ඔයාට ඕන සරණ ලැහැස්ති නැති අයව සරණ දාන්නද කියනකොට මේකට මැදිහත් වෙලා ජෝනුක් කියනවා අය පොරොන්දු වුණේ සත්ප්‍රධානී රජනට ඕන වෙලාවට අපි පොරොන්දු ඉෂ්ට කරන්න කියලා. එකපාරින්ම උතුරු අය මේකට කැමතියි කියලා කියනවා. ඉතින් කාටිය දැන් මෙහෙමයි කිස් ලෑනිනට විරුද්ධව සැලසුම වෙන්නේ. ජෝන් ඩාවෝස් යටතේ නිකලාය ඩොඩ්රාගේ හමුදාවන් කොටසක් යනවා ඩැනිවරියස් මකරු දෙන්නයි වැඩි හමුදාවක් එක්ක ඩ්‍රැගන් ස්ටෝම් වලට යනවා. එතකොට ජේමි පිහිටපේල් වලම ඉන්න තීරණය කරලා එදින්ද හැමදේම හරියට වෙන නිසා පොඩි හින්ට් එකකුත් ඩැනි සංසාරේ දීලා සර්වදානි නියම රජන යටතේ ඔයාලට ඉන්න පුළුවන් කියලා මෙදෙනි යනවා. ඩැනි මෙදෙනි ගියාට ජෝන්ට වෙන්නේ ආර්ය කියන නිසා පවුල් හමුවකට යන්නයි. ඉස්ටා පවුලේ සංසා කොහොමත් ඩැනිට කැමති නැති නිසා ජෝන් කරන දෙයට සංසා විරුද්ධ වෙනවා. ඒත් ජෝන් කියන්නේම ඩැනිරියස්ගේ හමුදාව නිසායි අපි යුද්ධය දින්නේ කියලා. ජෝන් කොයිතරම් දේවල් කිව්වත්
Sansa Megan Kamathi Vinim and Athanisa, Melanie the Megan and Mediatuna Aria Piriganova, Raneke Hamudava, Makarumi Hamadema, you did Onuna Kela. අනෙපැත්තෙන් ආරයක් කියනවා ඩැනිව විශ්වාස නැහැ කියලාත්. මොකද තවමත් ඩැනිව දන්නේත් නැහැ. අනිතක ඩැනි කියන්නේ පවුල කෙනෙක් නොවන නිසා. ඒ වගේම ආරයක් කියනවා අපි තමයි අන්තිම ස්ටාක් කරු කියලා. ඒ වුණාට කට්ටිය ස්ටාක් කියන නම මෙතනදී ජෝන් පිළිගන්න කැමති නැහැ. ඉතින් පේන විදියට දැන් ඩැනිට දුන්න පොරොන්දු කඩ කරලා ජෝන් සංසට සහ ආරයට තමන්ගේ රහස කියන්න යන්නේ. මෙතනදී බ්‍රෑනු කියන්නේ ජෝන්ට කැමති දෙයක් කරන්න කියලායි. Many Sama John Karane, Sansosa Ara Purundu Kuragina, Kardoat Makian Epa Kiela, John Gerasa, Brand Kianakinawa, Kadia Prashne Tiene, Sansa Megan Passe, Monoa Karai the Kinekai. Lannister Saudri Dena Podi Katawa Danagamang Inne, Kara Passe, Brian Ninsa, Jamie Saturing Innekota, Tirian and Godakma Happy Aki Inne, Habay the Vadibilawak, Medinada Katakaraka Inneven in a ha, Mogoda Medan Enne, Tirian Jamie Denama, Hondrama Danakinek, Ethamai Brown, Habay Thin, Brown Medanada Enne, Tirian La Eka Hodin Katakarana Nevevage, Medan David Brown Kiane, Eada Jamie Kiwagama, Tirian Kalin Vadakarla, Epa Vila Kielai. මොකද යාළුවනේ ඔයාලා මතක ඇති ටීරියන් ජේමි දෙන්නම බ්‍රෝන්ගේ වැඩ ගන්නට හාරිඩම් බ්‍රෝන්ට ගෙව්වේ නැහැ කියලා. දැන් මෙතනට බ්‍රෝන් ඇවිත් තියන්නේ සර්සි කිව්ව නිසා. මේ දෙන්නව මරලා දාන්න මේ නිසාම ආයම ටීරියන් හදන්නේ බ්‍රෝන්ව පොඩ්ඩක් එයාගේ වචනවල නම ගන්නයි. ඒ ටීරියන්ගේ වචන අහලා එපා වෙලා ඉන්න බ්‍රෝන් ටීරියන්ට කට වහගෙන මේ ඉන්න කියලා හොඳ පහරක් දෙනවා. ඒ වගේම දැන් කතා කරන්නේ බ්‍රෝන් විතරයි. බ්‍රෝන් කියනවා තමුලගේ අක්කා වඩන් රිවරන් දෙන්නම් කිව්වා. ඒක ඇත්ත වෙන්නේ නැති කියලා. දැන් බ්‍රෝන් කියන්නේ වෙනම දෙයක්. ළඟදිම සර්සිසා ඩැනි අතර යුද්ධයක් තිබුණොත් ඩැනි අනිවාර්යයෙන්ම දිරනවා කියන එකත් බ්‍රෝන් දන්නවා. ඒ නිසා ටීරියන්ට බ්‍රෝන් කියනවා ජේමිගේ ජීවිත බේරෙන්න ඕන නම් බ්‍රෝන්ට හයි ගාඩන දෙන්න කියලා. වෙන විදියට කට්ටිය බ්‍රෝන් හොඳම සූදු කෙලින්නේ. මොකද සර්සි කිව්ව නිසා උතුරට ඇවිත් දැන් ටීරියන් එක ගිවිසුම් ගන්න හදනවා. ඒ ජේමි කියනවා කියන විදියටම බ්‍රෝන් යාළුව මරන්නේ නැති වෙයි කියලා. මේ නිසා බ්‍රෝන් එක ඊතලයේ ජේමි ගාවටම එවනවා. ඉතින් කට්ටිය මේ නිසාම යුද්ධයෙන් පස්සේ හයි ගාඩන් බ්‍රෝන්ට දෙනවා කියලායි ටීරියන් කියන්නේ. ඒ වගේම ටීරියන් ආයම බ්‍රෝන්ට යෝජනාවක් කරනවා එයාලගේ පැත්තට එන්න කියලා. ඒ තමන් සරන් කරන්න කැමති නැති බ්‍රෝන් සරන් වලට එන්න බෑ කියලා ඩැනීරිස් රජින යුද්ධයේ දින්නම තමන් එනවයි කියලා මෙතනින් යනවා. මේ වෙද්දී හවුන්ඩ් එහෙමත් උතුරෙන් යනවා වගේ පේන තියෙන්නේ. හවුන්ගේ තනියට තවත් කෙනෙක් එනවා. කවුද කියනවනම් ආර්ය ස්ටාර්ක්. මෙච්චර යුද්ධයක් කරලා ආර්ය නිසාම උතුරු බේරිලා අනිත් හැම මිනිස්සෙක්ගේම ජීවිත බේරිලත් ආයමත් ආර්ය උතුරෙන් යන එක සෑන්ඩෝර ප්‍රශ්නයක්. මොකද දැන් ආර්ය වීරයෙක් නිසා. ඒත් ආර්ය කියනවා එයා වීරෙන්න කැමති නැහැ කියලා. කේස් ලෑනින් වලට යන්න හේතුව ඉවර කරේ නැති වැඩ වගේක් ඉවර කරලා එන්නයි කියනවා. ආරය වගේම සෑන්ඩෝර් යන්නෙත් කින්ස් ලෑනින් වලට එකම එක වැඩක් ඉවර කරන්න සෑන්ඩෝර්ට තියෙන නිසා. ඒ මොකද්ද කියලා ඔයාලට ඉක්මනටම බලාගන්න පුළුවන් වෙයි. ඒ වගේ මේ අවසාන වැඩේට සෑන්ඩෝර් යන්නේ ආයමත් එන බලාපොරොත්තුවකින් නෙවෙයි කියලා කියනවා. කටිය කින්ස්ලෑන් වඩලෑමට යන්න තියෙන නිසා මේගෙන බලාගෙන සංසා වින්ඩපෙල් ප්‍රාකාරයේ උඩට වෙලා ඉන්නේ. ඒ වගේම ඩැනියගේ මකුරු ගැන සංසා දකිනවා. ආයම පාරට ටීරියනුත් එනවා අවසාන වතාවට වගේ සංසාර කතා කරලා යන්න. මෙතනදී ටීරියන්ගේ සංසා කියන්නේ ඩැනිය ගැන තියෙන ප්‍රශ්නය. ඇයි ඩැනියවම සිංහාසනෙට සුදුසු කියලා. මේ ප්‍රශ්නෙට සංසාගේ ප්‍රශ්නෙට ටීරියන් කියනවා එයා ඔයාගේ අයියාට ආදරේ කියලා. ඔයා දන්නව ඇති සිංහාසනෙට උතුරු එක්ක හොඳ සම්බන්ධය තියෙන නම් ඒක තමයි නියම හොඳම රාජ සමය වෙන්නේ. චෝන් උතුරු රජු නිසා හොඳ සම්බන්ධයක් තියේවි කිව්වා සංසා කියන්නේ චෝන් වැඩි කාලයක් මෙහෙටම වෙලා ඉඳීවි කියලා හිතන්න බැහැ කියන නිසාම තේරෙන විදියටම ටීරියන් කියනවා චෝන් අගනුවර ඉන්නකන් උදරේ බලේ වෙන සංසා ඔයා මම මෙහෙන් යන්නේ ඔයා ඩැනීරියස් දෙන්නා මිත්‍ර පාර්ශව විදියට දකින නිසා. අනිතක චෝනුත් හමුදාවක් එක්ක යන්නේ ඩැනි කියන්නේ ඔයාගේ වගේම මගේ රජින. ඉතින් ඒ නිසා එයාව නිකන් කුලප්පු කරන්නේ ඇයිද කියලා ටීරියන් කියනකොට සංසා එකපාරෙම කියනවා ඔයා එයාට බයයි නේද. මට චෝන්න එහෙට යවන්න කිසිම ඌමනාවක් නැහැ. මොකද අගනුවරදී මගේ පවුලයට ඒදනම් හුදක් වෙන්නේ නැහැ කියනකොට ටීරියන් ආයම කියනවා සංසා ඔයා හොඳටම දකින්නේ නැති ඩැනි ගෑ ඩැනිට ආදරේ. එයාගේ සරන් කරපු විදිය දකින්නේ නැති ඩැනිලිස් රජිනට ඕන මේ ලෝක
ලෝකේ හොඳ දැනක් කරන්න. ඉතින් මම එයා ගැන විශ්වාස කරනවා කියලා ටීරියන් මෙතන යන්න හැදුවට පේන විදියට කියන්න හොඳම නැති දෙයක් සංසා ටීරියන්ට කියන්න වගේ යන්නේ. සංසා කියනවා ඩැනීට වඩා හොඳ කෙනෙක් ඊටත් වඩා හොඳම කෙනෙක් හෙඩියොත් මොකද කියලා ජෝන්ගේ රහස සංසා ටීරියන් අතින් කියන්න වගේ යන්නේ. ඉතින් කට්ටිය සංසා මේ කියන දෙයත් එක්ක ගොඩක්ම ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි වගේ. සැලසුමට අනුව ජෝන් ඩාවුස් දෙන යන්න කලින් අවසාන වතාවට ජෝන්ගේ වනචාරී යාළුවා ටෝමුන් එනවා ජෝන් බලන්න. පොඩි ප්‍රශ්නයක් ටෝමුන්ට තියෙනවා කට්ටිය බ්‍රියන්නේ කැමති නැති එක. ඉතින් දැන් ටෝමුන් ජෝන්ව සමුදින්න වගේ යන්නේ. ඉතින් මේ නිසාම ඕන වෙලාවක නිදහස් අයට විනපෙල් වලට පිළිගන්නවා කියලා ජෝන් කියනවා. විනපෙල් වලට ටෝමුන් කැමති වුණත් ඇතනම ටෝමුන්ට ඕන නියම උතුරට යන්න. ශීතකාලය ඉවර වුණ ගමන්ම කාසල් බ්ලැක් කරා ආයමත් වනචාරී අයව අරගෙන යන්න. ඔයාලට මතකද ජෝන්ගේ ඌර්කයා ගෝස්ට් තමන්ගේ සුරතලාට මෙහෙට වඩා ගැලපෙන හොඳම තැන ප්‍රාකාරය එහා නිසා යන ගමන් ගෝස්ට්වත් අරගෙන යන්න කියලා ටෝමුන්ට ජෝන් කියනවා. ඒ වගේ මෙතනදී ඇත්තටම නියම උතුරට යන්න ජෝන් කැමති වුණත් ජෝන්ට යන්න විදියක් නැහැනේ. ඉතින් මේ නිසාම ජෝන්ට සමුදිලා ටෝමුන් කියන්නේ හැමදාමත් ඔයා ගාව නියම උතුර තියෙනවා කියලයි. ටෝමුන් වගේම ජෝන්ගේ යාළුවා සෑමුත් එනවා ජෝන්ට සමුදෙන්න. සෑම එක ගෙලිත් එනවා. කාලට පස්සේ ගිලීව දැක නිසා ගිලීවත් වැනද ගන්න ජෝන්ට තේරෙනවා දැන් ගිලීවට ළමයෙක්ව හම්බ වෙන්නයි ඉන්නේ කියලා. පිරිමි ළමයෙක් වුණොත් එයාට ජෝන් කියලා නම තියෙනවා කියලා ගිලී කියන්නේ. ජෝන් කියන්නේ ගැහැණු ළමයෙක් හම්බ වුණොත් නම් හොඳයි කියලා. ඉතින් දැන් සෑම්ට අවසාන වතාවට සමුදීලා ජෝන් ඩාවුස් දෙන්නා හමුදාවනොත් අරගෙන කේන්ස් ලෑන්ඩින් යන්න පිටත් වෙනවා. ජෝන කේන්ස් ලෑනට ගොඩ බිමේ යනකොට ග්‍රෙවම් ඇතුළු අනිකුත් හමුදාවන් නැවලින් ඩ්‍රැගන් ස්ටෝන් වලට යනවා. මේ දෙකම වාරිය ස්ටීරින් දෙන චනවා කටි මම ඔයාලට කිව්වා සංසා ජෝන්ගේ රහස කියලා වැරද්දක් කරගත්තේ කියලා. වාරියස් කියන්නේ ටීරියන්ගේ හොඳම යාළුවා නිසා මේ රහස ටීරියන් වාරියස්ටත් කියනවා. මේ වෙනකොට මේ රහස අට දෙනෙම දන්නවා කියලා ටීරියන් කියනවා. මේ නිසා වාරියස් කියන්නේ මෙච්චර ඉක්මනටම මේ තරම් කාටිය දන්නවනම් ළඟදිම 100 ගාණක් මේක දැනගනීවි. එහෙම වුණොත් නම් ටීරියන් කියනවා උතුර වේල් මේ හැම එකක්ම ඩැනිට නැති වෙනවා. අනිවාර්යයෙන් මේක සංසක් කරනවා කියලා කියනවා. කාටිය අපි දන්නවා වාරියස් හිතන්නේ හැම වෙලෙම රජුන් රජිනියන් ගැන නෙවෙයි රාජ්‍යයේ මිනිස්සු ගැන. මේ නිසා වාරියස් කියනවා ඩැනිට වඩා මිනිස්සු ජෝන්ට ගොඩක් කැමති. වනචාරී උතුරු මිනිස්සු කියනකොට ඩැනි ජෝන් දෙන්නම හොඳටම ගැලවෙන නිසා ඒ දෙන්නා විවාහ කරලා දැම්මොත් හොඳ කාලයක් ඇතිවි කියලා ටීරියන් කිව්වත් වාරියස්ට වඩා හොඳට ටීරියන් දන්නවා කොහොමවත්ම ඩැනි සිංහාසනේ බෙදා ගන්න කැමති නැහැ කියලා. ඒ ටීරියන් කියන්නේ ඩැනිගේ මනස වෙනස් කරන එක එයාලගේ රාජකාරී කියලායි. මේ වෙනකොට ඩ්‍රැගන් ස්ටෝන් වලට නැව් ටික ඇවිල්ලා තියෙන්නේ. ඩැනි ඩ්‍රෝගෝන් රේගාර් දෙනවත් එක්කරගෙන එන ගමන් හැබැයි ඉක්මනටම ඩැනිට ගොඩබිමට යන්න වෙන්නේ නැහැ. එකපාරටම දරුණු විදියට වතාවන් කිහිපයකදීම විශාල ඊතල තුනක්ම රේගාර් මකරට වදිනවා. ඉතින් කට්ටිය මේත් එක්කම විසේරියන් ඩ්‍රැගන් වගේම රේගාරුත් මැරිලා මුහුදට වැටෙනවා. අපිට ප්‍රශ්නයක්, කවුද මේක කරේ කියලා. ඒ තමයි යූරොන් ග්‍රේජොයි. තමන්ගේ නායක බලෑනියෙන් මකරු මරන්න පුළුවන් ආයුධ විශාල ප්‍රමාණයක් එක්කම තමුන්ගේ ළමයා වගේ හිටිය රේගාර්ට මේ වුණ දෙයක් එක්ක හොඳටම තරහගිය ඩැනි යූරොන්ලගේ නැව්වලට පහර දෙන්න ගියත් ඩැනිගේ පැත්තරෙන විශාල ඉතර ප්‍රමාණයක් එක්ක ඩැනි දැනට මේ දේ අතහැරලා මෙතනින් යනවා. රේගාරෝ මකරා වගේම රෝගෝන මරලා දාන්න හිතපු විදියටම බැරි වුණ යූරොන් දැන් කරන්න හදන්නේ ටාගිරේ නැව්වලට පහර දෙන එක. ටාගිරේ නැව්වලට දැවැන්ත විශාල ඊතල පාරල් වදින නිසා ඉක්මනටම නැව් ටික විනාශ වෙන පටන් ගන්නවා. එනපොට හොඳ නැති නිසා ටීරින් කරන්නේ මුහුදට පනින එක. යූරොන්ගේ දැඩි ප්‍රහාරය නිසා ගොඩක් අමාරුවෙන් කොහොමාරි සෙබළුන් එහෙම ගොඩබිමට ආවත් කෙනෙක්ට ගොඩබිමට එන්න බැරි වෙලා පිස්සුන් වගේ ග්‍රේවොන් මේ හොයන්නේ නැති උරු මිසන්නේව. ඇත්තටම කොහෙද මිසන්නේ ඉන්නේ? ඉක්මනටම අපි එක බලාගමු. මේ එපිජි කේම අපි බැලුවේ උතුරේ මොනවද වුනේ කියලානේ. ඉතින් ඇත්තටම කේන්ස් ලෑනේ වල මොකද වෙන්නේ? මේ වෙනකොට ඉක්මනටම යුද්ධයක් එන තියෙන නිසා සර්සිගේ කපටිකමෙන් මිනිස්සු ගොඩක්ම රෙඩ් කීප් වලට අරගෙන යන ගමන්. මොකද ඒක යුද්ධයට ගොඩක්ම වාසි වෙන නිසා. මේ වෙනකොට සර්සිර ළමයෙක් හමු වෙන්නේ හිටියට ඇත්තටම මේ ළමයාගේ තාත්තා වෙන්නේ ජේමි. ඒ දැන් ජේමි නැති නිසා යුරොන්ව තමන්ගේ ළඟින්ම තියාගන්න හදන සර්සි මේ ලැබෙන දරුවා යුරොන්ගේ කියලා කියන්නේ. ඒ වගේම කට්ටිය ඩැනි දැන් යුද්ධයකට ආවොත් වෙන්නේ මුලින්ම අහිංසක මිනිස්සු ගොඩක් මැරණ එක. ඉතින් ඒ වගේ දෙයක් ඩැනි කරන්නේ නැති නිසා මේක තමයි සර්සිලාගේ සැලැස්ම වෙන්නේ. මිසන්නේ කොහෙද කියලා ග්‍රේවම් හෙව්වනේ. ඉතින් ඇත්තටම මිසන්නේව අල්ලගෙන ඇවිත් තියෙන්නේ යූරොන් ග්‍රේජොයි.
ඔයාලා මතක ඇති ඩැනි වැරද්දක් කරන්න යනවා කියලා දැනනොත් ඒක කෙලිම වාරියස් කියනවා කියලා කිව්වානේ. ඉතින් දැන් ඩැනි කරන්න යන්නේ වැරද්දක් කියලා කෙලිම වාරියස් කියනවා. කරන වැරද්දට හේතුව මේ නිසාම ඩැනි කියන්නේ එයාලා මගේ ළමයාව මල දැම්මා මිසෙන් ඒව තල්ලගෙන. ඒ නිසා අපි සර්සිය විනාශ කරන්න ඕන කියලා ඩැනි කිව්වත් වාරියස් කියනවා අපි කින්ස්ලෑන්ඩින් වලට ඩොඩ්රාගේ නෙගල හමුදාවන්ගෙන් පහර දුන්නොත් අහිංසක මිනිස්සු දහස් ගාණක් මැරලා යාවි. ඒකම තමා සර්සිගේ සැලැස්ම. ඒ නිසාම වැඳලා කියන්නම් ඔයා බේරගන්න නාව මිනිසුන්ව විනාශ කරන්න එපායි කියලා කියනවා. ඒත් කට්ටිය මේ තරම් දේවල් වාරියස් කිව්වත් ඩැනියගේ උත්තරේ වෙනම දෙයක්. මම ආවේ ඒකාධිපතියෙක්ගෙන් මේ ලෝකේ බේරගන්න. එහෙ වෙනකොට මොන දේ වුණත් මම ඒක කරනවා කියලා ඩැනිය කියනවා. ඩැනියට මේක හොඳ දෙයක් වගේ පෙනුනත් ආයම පාරක් මේකට බයෙන් බයෙන් මැදිහත් වෙන ටීරියන් කියන්නේ තව සති දෙකකින් වගේ ජෝන් මෙහෙට හමුදාවත් එක්ක එයි. ඒ නිසා සර්සිර යටත් වෙන්න කියමු. සිංහාසනේ වෙනුවට සර්සිගේ ජීවිතය දෙමු කිව්වොත් සර්සි ඒක කරાવි. අපි ඒ දේත් අනිවාර්යයෙන්ම කරන්න ඕන කිව්වත් පළවෙනි වතාවට ටීරියන් වාරියස් කියන දේවල් අහන්නේ නැතුව ඩැනි තනි තීරණයක් ගන්න වගේ යන්නේ. ඩැනි කියනවා සර්සි එහෙම යටත් වෙන කෙනෙක් නෙවෙයි. ඒත් මම කොහොම හරි කරලා සර්සිව පැරද්දුවොත් මිනිස්සු එක විශ්වාස කරයි. කොහොමත් අහසෙන් ගිනි වැටෙද්දී ඒ දේ වෙයි කියලා ඩැනි කියනවා. මේ කාරණේදී ටීරියන් වාරියස් දෙන්නම අසමත් වුණු නිසා තවදුරටත් ඩැනිව හසුරවන්න අමාරු නිසාත් වාරියස් කියන්නේ ඩැනිට තොඩා සුදුසුම තියෙන ජෝන්න බලයට ගේන්න ඕන කියලයි. වෙස්ටරොස් ලොක්කන්ට ජෝන් ගැන කිව්වොත් අනිවාර්යයෙන්ම එයාලා ජෝන්ට උදව් කරයි කිව්වා. ටීරියන් කියන්නේ ඩැනියස් වලවත් වැඩි දැන් වගේම ඩැනි ජෝන නම ගනිවි කියනවා. කෙලිම මේ කරන්න යන දේ රොහි වැඩක් වුණත් ඒ ගැන නොහිතා වාරියස් කියන්නේම ජෝන් තමා එකම කෙනා මේ වෙලාවේදී ඉන්න. එයාටම විතරයි උදුරයි රාජධානියයි තියාගන්න පුළුවන්. මොකද ජෝන්ගේ මව්පියන් ස්ටාක් කෙනෙක් වගේම ටාගරෙන් කෙනෙකුත් වෙන නිසා කියනවා. ඒත් මේ වාරියස් කියන දෙයට එකවරම ටීරෙන් විරුද්ධ වෙන්න හේතුව හැම වෙලේම වාරියස්ට ඕන ඕන විදියට පාලනයට පාලකයන්ව පත් කරන හදන නිසා. මේ නිසාම තේරෙන විදියටම ආයමා ටීරියන් කියන්නේ අභිරජන ගොඩක්ම හොඳ කෙනෙක්, මට එයා විශ්වාසයි. එයාගේ උපදේශකයෝ කියන දේවල් අහයි කිව්වොත් වාරියස් කියන්නේ ඔයා දන්නවා මගේ පක්ෂපාතිත්වය තියෙන්නේ මොකටද කියලා. කවදාවත් මම රාජධානියට රොහි වෙන්නේ නැහැ. සිංහාසනේ වැරදි කෙනෙක් හිටියොත් මොනවද වෙන්නේ? අපි වගේම අනිත් හැම මනුස්සයෙක්ට ඕන හොඳින් ජීවත් වෙන්න. ඒ නිසා ටීරියන් මොන දේ වුණත් මම යාළ වෙනින් වැඩ කරනවා කියලා ටීරියන් එපා කියද්දිම දැන් වාරියස් හදන්නේ ඩැනිව අයින් කරලා ජෝන්ව සිංහාසනයට ගන්නයි. කටිය මේ වෙනකොට සර්සි කරපු දේ සංසාරත් ආරංචි වෙලා යූරෝන් කරව පහර දීම ගැන මෙතනම ඉන්න ජේමිලා සංසා සතුරෙන්ම කියන්නේ ඔයාගේ අක්කව මැරණ එක බලන්න මටත් එහෙ ඉන්න වුණා. ඉතින් මට දැන් ඒ අවස්ථාව ලැබෙන එකක් නැහැ කියනවා. කටි මේ දේ ජේමි දැනගත්ත නිසා ගොඩක් අමාරු තීරණයක් අහපව වරගත්ත ජේමි කාඩ තොරෙන් උතුරින් යන්න හදන්නේ. මේ ගැන දැනිලා බ්‍රියානි ජේමි ගාවට ඇවිත් ලොකු වේදනාවක් එක්කම කියන්නේ ඔයාගේ අක්ක වගේ නෙවෙයි, එයා වගේ ඔයත් මැරෙන්න ඕන නැහැ. ඒ නිසා මෙහෙට වෙලා මාත් එක නවතින්න කියලා බ්‍රියානි කිව්වත් අමාරුම වුණා ජේමි කියනවා. මම ඒ තරම් හොඳ මිනිහෙක් නෙවෙයි, කුළුණකින් පොඩි ළමයෙක් විසි කරලා දැම්මා. මම ඒ දේ කරේ සර්සි ගාවට යන්න. මගේම ඥාතියගේ බෙල්ලක් කැපුවා සර්සි නිසා. රිවර නොල හැම කෙනෙම මැරෙන්න තිබ්බා මොකද සර්සි නිසා. එයා වගේ මමත් එහෙම කෙනෙක් කියලා බ්‍රියන්නේ කොයි තරමන දුක් වුණත් සර්සි නිසාම ජේමි ආපහු යනවා. කොහොමාරි ආයමා පාරා ටීරියන් කියන දේ විශ්වාස කළා ඩැනි මේ ඇවිත් තියෙන අවසාන වතාවට සර්සිට කතා කරන්න. කින්ස්ලෑන්ඩ් ප්‍රාකාරයේ උඩ මිසන් ඒව තියාගෙන සර්සිලා හැමත් ඉන්නවා. සර්සිගේ දෙවෙනියා කයිබර්න් කින්ස්ලෑන්ඩ්ින් දොරටුවෙන් එනවා. වගේම ටීරියන් යනවා කයිබර්න් ගාවට. කයිබර්න්ට ඩැනියගේ අවසන් වචන විදිහට ටීරියන් කියනවා ඉක්මනටම සර්සිගේ යටත් වීම බලාපොරොත්තු වෙනවා වගේම නාතර මිසන්නේගේ නිදහස් වීමත් ඕන කියලා. ටීරියන් කියනවා වගේම කයිබර්න් කියන්නේ සර්සි රජන කියන්නේ ඩැනේරියස්ට යටත් වෙන්න කියලායි. එහෙම නොවුනොත් නාතර මිසන්නේ අද මැරෙවි කියනවා. ටීරියන් කයිබන් දෙන්නම හොඳම මොළ දෙයක් නිසා ටීරියන් කියන විදියට අපි දෙන්න මොළේ ඇතුළු වැඩ කර ලොකු සංහාරයක් නවත්වන්න පුළුවන් වේවි. ඒ නිසා මට උදව් කරන්න. මේ නගරේ පිච්චෙන නගරයක් නෙවෙයි. මිනිස්සු පණ පිටින් පිච්චෙන සද්දේ අහන්න ඕන නැහැ. ඒ නිසා මට උදව් කරන්න කිව්වා කයිබන් කියන්නේ කියන්න ඕන දෙයක් නෙවෙයි. සර්සි කියන්නේ රාජධානියේ රජන. ඔයාත් එයාගේ යටත් වෙසියෙක්. අනිත් එක ඔයාගේ රජනගේ අවසන් මකරත් මැරණ සුළුයි. ඔයාගේ හමුදාවලට මහන්සි වුණාට අපේ හමුදාවන් බලවත් කියලා කයිබන් කිව්වා. තවදුරටත් කයිබන්ට දේවල් කියලා වැඩක් නැති නිසා ටීරියන් යනවා සර්සිටම කතා කරන්න. ජීවිතේට කොයිතරම් ලොකු අනතුරක් තිබ්බ වුණත් එකපාරෙම ටීරියන් මල දාන්න සර්සිට පුළුවන්කම තිබ්බත් ආව පොරක්
මේක සර්සි කරන්නේ නැහැ. ඒ වෙනුවට ටීරියන් කියන දේ සර්සි අහනවා. ඉතින් ටීරියන් කියනවා මම දන්නවා හොඳටම ඔයා මිනිස්සුන්ට කැමති නැහැ කියලා. ඒ වුණාට ඔයා යකෙක් නෙවෙයි. ඔයා කරපු දේවල් මම හොඳටම දැක්කා. ගොඩක් ලොකු වේදනාවකින් බලාපොරොත්තු එක්කයි කට්ටිය ටීරියන් කියන්නේ. ඔයා හැම වෙලෙම ළමයින්ට ගොඩක් ආදරය කළා. හැම කෙනෙක්ටම වඩා ජේමිනත් වඩා අඩුම තරමේ ඔයා වෙනුවෙන් නොවුනට ඔයාගේ ළමයා වෙනුවෙන්වත් ඒක කරන්න අහන්න සර්සි. ඔයාගේ කාලය දැන් ඉවරයි. ඒ වුණාට ඔයා මැරෙන්න ඕන නැහැ. ඔයාගේ ළමයාට ඒ දේ වෙන්නත් ඕන නැහැ කියලා ටීරියන් කොයිතරම් දේවල් කිව්වත් කටිය සර්සි අඩත් වෙන්න කැමති නැහැ. ඒ වෙනුවට අවසාන වතාවට මිස් ඇන්ඩේට කියන්න දෙයක් තියෙනවා කියන්න කියනවා. ඉතින් දැන් මිස් ඇන්ඩේ අවසාන වතාවට ග්‍රේවොම් දිහත් බලලා ඩැනීරියස් රජනට කියනවා රකාරිස් කරන්න කියලා. අවසාන වතාවට චඩත් වෙන්න අකමැති වුණ සර්සි ඒ වෙනුවට මිස් ඇන්ඩේව මරලා දානවා. ග්‍රේවොන්ට නම් මේක කොහොමවත්ම දරා ගන්න බැහැ. ඉතින් කටිය අද කොටස අහිංසක කිසිම දෙයකට සම්බන්ධ නැති මිසැන්නේගේ මරණයෙන් තමයි ඉවරුනේ. හරියට මේ වෙනකොට ඩැනියට ගොඩක් දේවල් නැති වෙලා ඉවරයි. චෝරා මොමන්, විසේරියන්, රේගාර් මකරොන්, මිසැන්නේ උරුමය පවා ප්‍රශ්න කරන තැනටපත් වෙලා. ඉතින් මේ හැමදේටම ඩැනියගේ උත්තරේ මොන වගේ මුහුණුවරක් ගනීවිද කියලා අපි ඉදිරියේදී ඉක්මනට බලාගමු. එහෙනම් කටිය ෆයිනල් සීසන් එකේ ලාස්ට් එපිසෝඩ් එකට කලින් කොටසෙන් හම්බ වෙමු. මිසැන්නේ වෙනුවෙන්.